හ සදර ි න්න මේ තින ප්‍රගම න තරන විඩ රිසගේ අටවෙනි විඩිය ගතෙක් අන්ත විඩියෝ ගෙන් හත්ත විඩිය අප කතා කලා කොහොමද කෑකුලේටයක් හදාගන්න කලා පොඩි බේසි කෑකුලේට හදාන්නක ද කියල ජාව පවච්චි කරලා මේ විඩියෝගෙද අපි විශේෂයෙන් කතා කරනවා වයිල් ලූපෙක් ගැන විශේෂ ස්ටේටමෙන්ට් එකක් ජාවල්දි පවච්චන ඒවගේ මේක පවච්චි කරලා අපි හදනවා පොඩි ඒකක් සිම්පල් ඒක බිල්් කරන්න උත්සාහ කරනවා මේ විඩියෝගේ අන්තිමට අපි කියල බලමු වයිල් එකෙන් අපිට මොනාද කරන්න පුළුවන් කියලා සුපිරි මම නෝට් පඩ් ඔපන් කරලා මම එකේ ලැංග්වේජ් එක ජාව කියලා සෙලෙක්ට් කරගන්නවා ක්ලාස් ඒ එනිමේ අපි v8_1 අටවෙනි වීඩියෝ එකේ පළවෙනි පැට්‍රිකල් එක කියලා මේ විදිහට ක්ලාස් එක හදා ගන්නවා මේ ක්ලාස් එක අපි මේන් මෙතන දෙලියා ගන්නවා පබ්ලික් ස්ටැටික් වොයිඩ් මේන් ස්ට්‍රින් ඇරේ එක හරි ඇරේ එක කම්ප්ලීට් හරි වයිල් එක කියන්නේ මෙන්න මේකට වයිල් හරි ඔන්න ඔකට තමයි වයිල් එක කියලා කියන්නේ මතක ඇති මිට ඉස්සල්ල කරපු විඩියෝ අපි කලා ඉෆ් කන්ඩිෂන් ගැන ඉෆ් එක මෙන්න මේ වගේ තමයි තිබ්බේ හැඩතලය මෙන්න මේ වගේ මේ ඉෆ් එක ඔකට මතක ඇති අපිට මෙතන මේ පැරාමීටර් ස්කෝප් එකට අපිට කන්ඩිෂන් එකක් දෙන්න පුළුවන් බූලියන් යම්කි සත්‍යතාවයක් දෙන්න පුළුවන් ඊට පස්සේ මේ ඉෆ් කන්ඩිෂන් එක ත්‍රූ නම් මේ ඉෆ් කන්ඩිෂන් එක ඇතුළේ මේ කියන්නේ ඉෆ් කන්ඩිෂන් එකේ ස්කෝප් එකේ තියෙන ස්ටේට්මන්ට්ස් එකපාරක් විතරක් රන් වෙනවා හරි වයිල් එකත් මේ වගේම තමයි හැබැයි පොඩ්ඩක් වෙනස් වයිල් එකේදී අපි යම්කිසි සත්‍යතාවයක් දුන්නොත් එහෙම මෙන්න මේ සත්‍යතාවය ඇත්ත වෙලා තියෙන කම්ම මෙන්න මේ වයිල් එක ඇතුළේ තියෙන දේවල් රන් වෙන්න පටන් ගන්නවා අපි ඇත්තද කියලා බලමු මම system.out.println line එකක් විදියට print කරනවා ටෙස්ටිං කෙරගක් පින්ටෙන්ට ම හැදවා වයිල් උප එක ඇතුළේ හැබයි හරිද මං මේක සේව් කරගන්නවා අලුත් ෆෝල්ඩයක් හදනවා ජාෆෝල් එකේ මම මේක සේව් කරනවා v8_1.java එක්ස්ටෂන් එකින් මම මේක සේව් කරනවා ඉටස් මම සම්ඩ ගෝපන් කරනවා මම යනවා සඩ මගේ C එකේ එක ජාව ෆෝල් එක v8 කියන ෆෝල් එකට ඒක මම ජාවාසි කම්පයි කරගන්නවා මෙන්න මේ ෆයිල් එක ඊට පස්සේ මම රන් කරනවා ජාවා v8_1 කියන ලස් එක හරි දැන් උගන් දකින්න පුළුවන් කිසිීම නැවතීමක් නොමැතිව ටෙස්ටින් ටෙස්ටිං කියන එක ප්‍රින්ටෙනවා මොකද මේකට ප්‍රධානම හේතුව මොකද මේ වයිල් එක ත්‍රූ ඉතින් මේ වයිල් එක ත්‍රූ වෙලා තියෙන එකක් මේ ටෙස්ටිං කියන එක රන් වෙනවා හරි ඉතින් මේක නවත්ත ගන්න ඕන නම් ඕගොල්ලෝ කන්ට්‍රෝල් එකයි C එකයි කන්ට්‍රෝල් L කොහොමද එක නවත්තන්නේ හරි කන්ට්‍රෝල් එකයි L එකයි ප්‍රෙස් කරන්න කන්ට්‍රෝල් එකයි C එකයි ප්‍රෙස් කරන්න එතකොට අර රන් වෙවි තිබ්බ ටාස්ක් එක කිල් වෙයි කන්ට්‍රෝල් එකයි C එකයි හරි ඊට පස්සේ අපි බලමු මේක අපි කියන්නේ දැන් මේක කිසිම තේරුමන්නේ අපි මෙන්න මේ ලූප් එක වැඩකට ඇති විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා මං උඩි හදාගන්න වේරියබල්ලක් int i සමානයි බින්දුවයි ඊටස්ස මම මෙතන මේ ගේට් එක දාගන්නම් i කුඩයි 10යි කියලා ඊට පස්සේ මේක ඇතුළේදී මම i ව ඉන්ක්‍රිමන්ට් කරනවා කියන්නේ while එක ඇතුළේදී මම මේ i ව ඉන්ක්‍රිමන්ට් කරනවා කියන්නේ ඉස්සරහට ඒ වගේම ටෙස්ටිං එක ඉස්සරහේ මම i ව print කරගන්නවා. අපි දැන් මේ example එක බලමු මෙන්න මෙතන හරි. දැන් හරි. දැන් code එක complete. මම මේක save කරනවා. මම save කළා. ඊට පස්සේ මම i recompile කරනවා මේ code එක. recompile java compile වුණා. ඊට පස්සේ මම run කරනවා. හරි. දැන් ඔබට දකින්න පුළුවන් දැන් output එක විදිහට ආවේ testing 0 ඉඳන් 9 වෙනකම්. හරි. ඒ කියන්නේ i කියන්නේ කර බිඳුවයි i 10 වඩා කුඩයි ඇත්ත. ඒ කියන්නේ මේ statement එක run වෙනවා. i එකකින් increment වෙනවා. ඊට පස්සේ i param මේක run වෙනවා. i param මේක run වෙනවා. හැබැයි මේක run වෙන්නේ i කුඩයි 10 දක්වා
පමණයි. මේක තමයි මේ වයිල් එක ගැන අපිට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. මේ වයිල් එක ඇතුළේ අපි දාන ස්ටේට්මන්ට්ස් අපිට රිපීට්ලි රිපීට්ලි අපිට රන් කරගැනීමේ හැකියාව තියෙනවා කන්ඩිෂන් එකක් යටතේ. එකැන මේ කන්ඩිෂන් එක තරූ එනකම් අපිට මේක රන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔවුල්ලු මෙතන්ට ෆෝල්ස් දාලා ත්‍රන් කළ බලන්න. එතකොට පැහදිලි කැන මෙතන ෆෝස් නම් කිසි වෙලාග තර වයිල්ල ඇතුට එන්නේ නෑ. හරි දැන් අපි යං අපේ මුලින් පොරොන්දුන්න එක්සම්පල් එක කරන්න සිම්පල් ඒ එකක් බිල් කරන්න උත්සා කරමු මේ වයිල් ලූප් එක පාවිච්චි කරගෙන. හරි මේ ඒක බිල් කරන්න මම ඉම්පෝට් කරගන්න අපේ ස්කෑන ලාස් එක ඉස්සරත් මතක ඇති මේ ඉම්පෝට් කරන මිට ගොඩක් වැඩ කලා ඉම්පෝට් java.util util.scanner මම ඉම්පෝට් කරගත්තා. ඊට පස්සේ මම ස්කෑන ඔබ්ජෙක්ට් එක හදාගන්නවා ස්කෑනර් SE සමානයි new scanner එයාට අපි දෙනවා පැරමීටර් එක system dot in. හරි දැන් ඔන්න ස්කෑනර් ක්ලාස් එක ලෑස්ති අපේ වැඩේ කරන්න. ඒ කියන්නේ අපි ඉන්පුට් එකක් ගන්න user එකෙන් ස්කෑනර් ක්ලාස් එක ලෑස්ති. මම ඊට පස්සේ අපේ while loop එක ලියලා මම මෙතන උඩින් වේරියබල් එක හදන්නම් boolean loop run කියලා සමානයි true. හරි boolean loop run කියන එක true. එතකොට මෙන්න මේ boolean එක අපි මෙන්න මෙතනට දෙනවා. එතකොට මේක true වෙලා තියෙන එක මේ loop එක run වෙනවා. දැන් අපි හදන්නේ අපේ user ගෙන් එක එක ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ ඒ එක කියන්නේ user දෙන ප්‍රශ්න අහා ඒකට උත්තර දෙන එකනේ. අපි සරල දෙයක් හදන්නේ මේ ලොකු ඒ එකක් නෙමේ. මම string input සමානයි sc.next කියලා අපි input එක ගන්නවා. එතකොට ඊට පස්සේ step එකේ අපිට check කරලා බලන්න පුළුවන් if input dot equals සමහරට මේ function එක ලියන පළවෙනි පාර වෙන්න පුළුවන්. ඕගලන්ට මතක ඇති අපි ඉන්ටර්ලදී හේම පාවිච්චි කළා මෙන්න මේ mark එක يعني සමානද කියලා අහන්න මේ mark එක පාවිච්චි කළා වගේ මේ object types අපි ඉස්සර කතා කරු මේ objects කියන්නේ මොනවද කියලා දැන් නිකන් හිතාගන්න මේ object type ඒ කියන්නේ first character එක capital වලින් පටන් ගන්න මේ object type සමානද කියලා check කරලා බලන්න. ඒ කියන්නේ උදාහරණයකට හොඳම උදාහරණේ string සමානද කියලා check කරලා බලන්න අපි මේ equals කියන function එක පාවිච්චි කරනවා method එක පාවිච්චි කරනවා. මේක ඇතුළට අපිට දෙන්න පුළුවන් equals ද කියලා name. හරිද input එක name ට සමානද කියලා. එතකොට අපිට print කරන්න පුළුවන් system dot out dot print ln my name is මොකද්ද මට දාන්න නම ibot කියලා දාමු. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මතක ඇති else if එක else if එක මම else if එක දානවා else. එහෙමත් නැත්නම් age age එක ඇහුවොත් එහෙම අපි කියනවා I am 2 hours old කියලා දාමු. චුට්ට වෙලාවයි කියන්නේ ඉපදිලා තමයි චුට්ට වෙලාවයි. මෙන්න මේ විදිහට අපිට ලියන ලියලා අන්තිමට අපිට ලියන්න පුළුවන් බැරල් හරිය අපිට exit කියලා command එකක් આવුවොත් එහෙම අපිට system exit කියලා message එක print වෙලා අපිට පුළුවන් මෙන්න මේ loop එක run කරවන කෙනාව false කරන්න. ඒ කියන්නේ system එකෙන් අයින් වෙන්න false. හරි බලමු සමහරට කෝඩ් එකේ වැරදි තියෙනවද දන්නේ නැහැ. අපි රන් කරලා බලමු හරියට compile වෙයිද කියලා. from එක save කරන්නම් අපේ second example එක විදිහට. හරි save වුණා. අපි දැන් compile කරමු 2.java කියන file එක. කිසිම ප්‍රශ්නයක් උන්නේ කෝඩ් document ටික හරි ගියා හරියට ලියලා තියෙනවා. හරි දැන් ඊට පස්සේ අපි Java v8 ව රන් කරනවා. class not found exception
එහෙම එකක් නෑ V8_2. හරි. මෙයා දැන් ඔන්න ප්‍රශ්නයක් අහනකම් බලාගෙන ඉන්නවා. අපි අහමු එයාගේ නම, නේම් එක. එයා කියනවා my name is ibot කියලා. අපි age එක අහනවා. එතකොට I'm 2 hours old කියලා කියනවා. ඊට පස්සේ තව මුකුත් දැම්මොත් එහෙම කිසිම input එකක් එන්නේ නෑ. අපි ඒකටත් දාමු එකක් else කියලා එකක් දාලා sorry I don't know කියලා වගේ message එකක් දාමු. හරි. ඔන්න ආයි පාරක් මම මේව compare කරන්නම්. I compile කළා. underscore 2 run කළා. හරි. මම අහනවා එයාගේ නම. මම අහනවා එයාගේ age එක. අපි වෙන ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කියනවා sorry I don't know කියලා. ඉතින් අන්තිමට වැඩ කළ ඉවරලා අපි exit කියලා command එක දුන්නොත් එහෙම මෙයා system එකෙන් exit වෙනවා. හරි. දැන් පැහැදිලි ඇති අපේ මේ while loop එකෙන් ගත්තු ප්‍රයෝජනේ මොකද මේ system එකට අපිට ඇති තාක් ප්‍රශ්න අහනකම් මේ loop එක run වෙනවා. බැරි වෙලා හරි අපි මේ exit කියන command එක අපි input කරලා නම් අපේ loop run කරන boolean එක false කරනවා. එතකොට මේ loop එක run වෙන එක නවතිනවා. ඉතින් මේක තමයි අපිට يعني මේ වගේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් while එකෙන්. ඉස්සරහට ඔයගොල්ලෝ කරන්න යන වැඩවලදී මේ while එක apply කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න. මන් දන්නවා ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේක මෙතනින් එහාට නවත්තන්නේ නැහැ. මොකද AI එකක් build කරනවා කියන එක ගොඩක් interesting දෙයක්. මෙයා ගොඩාක් basic කෙනෙක් තමයි. හැබැයි ඕගොල්ලන්ට හොඳට හිතුවොත් එහෙම මේකේ හොඳට structure කරලා අවශ්‍ය ප්‍රශ්න ටික යදුවොත් එහෙම ඕගොල්ලන්ට මේක ගොඩක් ලස්සනට output එක හදාගන්න පුළුවන්. මම මේක තව පොඩි additionally add වෙන්න දේවල් ටිකක් හදන්නම්. මම additionally add වෙන්න දේවල් කීපයක් දානවා. මුලින්ම අපි දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන කෙනා අඳුර ගන්න පොඩි වැඩක් කරමු. ඒ කියන්නේ යාගේ නම අහන වැඩක්. අපි කියමු system.out.print කරනවා is your name කියලා. නෑ, what is your name නෙවෙයි, enter the name කියලා ලියමු. enter the name කියලා enter කරනවා. ඊට පස්සේ අපි string name කියලා variable එකක් හදාගෙන user දෙන input එක අපි අතලොට ගන්නවා. හරි. දැන් ඔන්න මේ name කියන variable එක ඇතුලේ user ගේ නම තියෙනවා. දැන් මෙතනින් එහාට අපිට පුළුවන් එකනේ user ගේ නම කියලා කතා කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් තව print එකක් දාන්න. මෙතන අපිට ලියන්න පුළුවන් ibo1 කියලා ලියලා ඊට පස්සේ space එකක් තියලා අපි එකට එකතු කරනවා name. තව string එකක් එකතු කරනවා මෙන්න එහෙම. එතකොට දැන් උදාහරණයකට හිතන්න දිලීප කියලා නම enter කළොත් එහෙම. එතකොට මෙයා කියනවා ibo1 දිලීප කියලා කියනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට reply කරන්න. තමයි විදිහට ලස්සන හිතලා additional features add කරන්න. print ln දාමු. මේක line. හරි. ඊට පස්සේ අපි යම් කිසි input එකක් type කරනකොට නම ඉස්සරහින් එහෙම double dot තියලා තියමු. එතකොට අපිට ඒක ඉස්සරහින් නම type කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි type කරන දේ type කරන්න පුළුවන්. ඊට පස්සේ හැම උත්තරයක් ඉස්සරහම අපිට පුළුවන් ibot කියලා මෙහෙම text එක දාන්න. එතකොට ibot කියන එක අපි කියන එක, ibot කියන එක අපි කියන එක. හරි. හරි. දැන් බලමු මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. මම මෙයාව compile කරනවා. ඔන්න මෙයාව run කරනවා. enter the name මම type කරනවා dilip කියලා. ඊට පස්සේ කියනවා ibon dilip කියලා. ඊට පස්සේ අපිටත් කියන දේක් කියන්න පුළුවන්. මම අහනවා name. හරි. ඊට පස්සේ ibot කියනවා my name is ibot කියලා. හැබැයි මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් නම අහන විදිහ මීට වඩා ගොඩක් වෙනස් විදි වෙන්න පුළුවන්. හරි. උදාහරණයකට මොකද්ද ඔයාගේ නම කියලා සිංහලෙන් අහන්න තියෙනවා. සමහරවිට what's your name කියලා ඉංග්‍රීසියෙන් අහන්න තියෙනවා. ඒ වගේ මේ අහන විදිය මොකද්ද ඔයාගේ නම නෙමෙයි, සමහර අය අහනවා නම මොකද්ද. ඒ විදිහට නම ගැන ප්‍රශ්න අහන. එතකොට මේ අහන විදි වෙනස් වෙනවා. එතකොට අපි හැම විදියකදීම අපි අඳුරගන්නනවා මෙයා මොකද්ද මේ කියන්නේ කියලා.
හැබැයි එහෙම හැම දෙයක්ම අපිට ලියන්න ගියොත් එහෙම ගොඩක් මහන්සි වෙනවා. ඒ කියන්නේ හැම වාක්‍යයක්ම, ඒ කියන්නේ අහන්න පුළුවන් හැම භාෂාවකින්ම, අහන්න පුළුවන් හැම විදිහකින්ම මේ ප්‍රෝග්‍රෑම් එකේ දේවල් දීලා තියන්න ගියොත් එහෙම අපිට ප්‍රෝග්‍රෑම් එක ගොඩක් දිග වෙනවා සහ ඒක කරදර වැඩ. මම ඒක නිසා ඒකට තව ෆන්ක්ෂන් එකක් ඔබලන්ට කියලා දෙන්න. ඒක තමයි contains කියන එක. contains, හරි, contains කියන එක. contains කියන්නේ contains කියන්නේ අපි යම් කිසි වාක්‍යයක් එන්ටර් කළොත්, හරිද, ඒ කියන්නේ ඕනම string එකක් එන්ටර් කළොත් ඒ string එක ඇතුලේ කොහේ හරි තැනක මෙන්න මේ කැලල තියෙනවද කියනනම් මෙන්න මේ දේ වෙනවා. හරි, මම මේක තව පොඩ්ඩක් develop කරන්නම්. මේක මම දාන්නම් o, මම මෙතන දාන්නම් නම. හරි, name හරි නම හරි input දෙයක් આવොත් අපි දන්නවා මේ අහන්නේ නම ගැන කියලා. ඒතකොට අපිට නමට අදාළ උත්තරය දෙන්න පුළුවන්. හරි, දැන් ඊට පස්සේ තව පොඩි වෙනසක් කරගන්නවා. ඒක තමයි මේ next කියන එක අපි next line බවට පත් කරගන්නවා. මොකද next එකෙන් අපිට එන්නේ එක line එකක් විතර, එක වචනයක් විතරයි. අපිට සම්පූර්ණ වාක්‍යම ගන්න ඕන නිසා sc not next line කියන කෝඩ් එක දාගන්නවා. next line. එතකොට මම සම්පූර්ණ වාක්‍යයක්ම input කරගන්නවා. සම්පූර්ණ වාක්‍යයක්ම input කරගන්නවා. ඊට පස්සේ මම ඔන්න අපේ ආයි පාරක් ප්‍රෝග්‍රෑම් එක compile කරනවා. ආයි පාරක් මම මේ run කරනවා. ඊට පස්සේ enter the name, මම enter කරනවා නම දිලීප. යබ හරි. ඊට පස්සේ අපිට කැමති දෙයක් enter කරන්න පුළුවන්. මම අහනවා මොකක්ද ඔයාගේ නම? හරි, අපිට කැමති විදිහට අහන්න පුළුවන්. හරි, එතකොට එයා කියනවා my name is iBot කියලා. ඒ කියන්නේ එයා තේරුම් ගත්තා අපේ ප්‍රශ්නය කොයි විදිහට ඇව්වත්. දැන් වයස කිව්වට දන්නේ නැහැ, වයස කියන එක අපි එන්ටර් කරලා නැහැ. ඉතින් මේ විදිහට ඕගන්ට මේක තව දුරටත් ඩෙවලොප් කරගන්න පුළුවන්. අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත හැම දෙයක්ම පාවිච්චි කරලා වයිල් ලූප් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් සහ හැම ගොඩක් දේවල් අපි ඉගෙන ගත්ත ගොඩක් දේවල් ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලෝ මේක පාවිච්චි කළොත්. හරි, ඒ විදිහට මේක තවදුරටත් ඩෙවලොප් කරොත් හැම අනිවාර්යෙන් අපේ ගෲප් එකේ machine talks group එකේ post එකක් දාන්න, අනිත් කටිය දැනගන්න පුළුවන් නම් code එක sample එකක් comment එකකින් දාන්න. ඒතර අනිත් අයට ඉගෙන ගන්න පුළුවන් සහ ඒගොල්ලන්ට try කරලා බලන්න පුළුවන්. try කරලා බලන්න පුළුවන්. තවත් පොඩි push එකක් දෙන්නම්. මේක තනියම කරන්න පුළුවන් අය කරලා බලන්න. අපිට පුළුවන් දැන් හිතමු මම ඔක enter කරනවා, මට word එක open කරලා දෙන්න. මට මොකක්ද ප්‍රෝග්‍රෑම් එක නමක් කියලා මට මේක ඕපන් කරලා දෙන්න. මට Facebook යන්න ඕනේ කියලා මේක එන්ටර් කළොත් එහෙම. පොඩ්ඩක් net එකේ හොයලා බලන්න. මේ දේවල් හරි ලේසි. net එක ඕන තරම් Java කියලා search කරලා බලන්න කොහොමද Java පාවිච්චි කරලා Word ඕපන් කරන්නේ, Java පාවිච්චි කරලා මොකක්ද application එකක් ඕපන් කරන්නේ, folder එකක් ඕපන් කරන්නේ, ඒ වගේම browse කරන, කියන්නේ browser එක ඕපන් කරලා browser එකෙන් යම් කිසි site එකකට යන්නේ කොහොමද, මේ වගේ පොඩි පොඩි දේවල් හොයලා බලන්න. එතකොට මේ දේවල් එකතු කරලත් එහෙම online code එකට ඕගලන්ට පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට අපි mock array machine එකේ කරන්න කියලා දෙයක් කිව්වොත් එහෙම මේ දේ කරලා පෙන්නන්න. ඉතින් ඇත්තටම famous AI ටිකක් ඉන්නවනේ, ඔය Siri, Android වල ඉන්න කෙනා, එතකොට Cortana, ඒ කියන්නේ Windows වල ඉන්න කෙනා. ඉතින් මේගොල්ලෝ කරන්නේත් ඔය වගේ වැඩම තමයි. අපි කියන දේ recognize කරගෙන ඒක text එකක් බවට පරිවර්තනය කරලා ඒ text එකේ තියෙන වචන කෑලි ගලවලා තේරුම් අරගෙන ඒ තීරමට අදාළ දේ ගණන්ලා පෙන්වන එක තමයි කරන්නේ. ඉතින් ඕගලන්ටත් එච්චරම දුරට යන්න බැරුණත් සැලකිතු මට්ටමේ ඒකක් develop කරගන්න පුළුවන් දැනට උගන්ලා තියෙන දේවල් වලින්. ඉතින් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා group එක පිරෙයි කියලා මේ වගේ examples වලින්. හරි, අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මට පුළුවන් හැම වෙලාවකම videos ගේන්නම්. බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම upload කරන්න මට පුළුවන් වෙයි කියලා. ගිහිල්ලා නම් අපි ඊළඟ වීඩියෝ එකෙදි හම්බ වෙමු.